හොඳයි. අද මං හිතුවේ පටන් ගන්න පොඩි කතාවකින්. ඒ කතාව ගෲප් එකේ දාලා තිබුණා. දැන් ඇහෙනවද බාසනට? කතා මං ගෲප් එකේ දාලා තිබුණා. ඒක ඉංග්‍රීසි මාධ්‍යෙන් දාලා තිබුණා. ඒ නිසා මම ඒක එක්ස්ප්ලেইন කරන්න කියලා ඒක දැක්කේ නැති අයට. ඒක මෙහෙමයි තිබුණේ. ඉතින් යෝගීව වාසය කරන එක යෝගී උත්තමයෙක්ට ඕන වුණා. නිශ්ශබ්දව භාවනා කරන්න පුළුවන් තැනක් හොයාගන්න. හරියටම අද දවසේ අපි උත්සාහ කරා වගේ. එතකොට ඒ සඳහා එතුමා ඉන්න අවට පරිසරය දිහා බැලුවම කොහොමත් ගොඩක් උදකලා පරිසරයක්. නමුත් ඒ යෝගී ආශ්‍රමයේ අනිත් අයගේ කතා බහ සද්ද, වළං ගැටෙන සද්ද, උයන සද්ද, එතනට එන ගිහියන්ගේ සද්ද යනාදී වශයෙන් නිසා ඒ යෝගී තුමා කල්පනා කරා සද්ද නැති තැනකට යන්න ඕනේ කියලා. පොඩ්ඩක් එහයින් තියෙන විල දැක්කම හිතුණා මේ විලේ මැද හොඳ වෙයි කියලා. ඉතින් පොඩි ඔරුවක් තිබුණා. ඒ ඔරුවට නැගලා ඒ විලේ මැදට ගියා. මැදට ගියාම ඇත්තටම එතන හොඳයි. එකක් හොඳ සිසිල් සුවයක් තිබුණා. ඒ වගේම ඉතින් විල මැද සද්ද නැහැ. සද්ද තියෙන පරිසරයෙන් දැන් මිදිලා ඉන්නේ. ඉතින් හරි ෂොක් කියලා ඒ විල මැද නිකම් මුහුද මැද වගේ අනතුරකුත් නැහැනේ. ඉතින් විල මැද බෝට්ටුවත් නිශ්චලයි. දැන් උන්වහන්සේ ඕම සතුටින් භාවනාව යෙදිලා ඉන්නවා. එයා අපි ඇස් වහගෙන භාවනා කරන. ඉතින් මෙහෙම භාවනා කරනකොට යම් කිසි දෙයක් ඇවිල්ලා තමන්ගේ බෝට්ටුවේ ගැටෙනවා දැනුණා. ඉතින් ඒ ගැටිච්ච විදිහට දැනුණා මේ වෙන බෝට්ටුවක් ඇවිල්ලා දැන් ගැටිලා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ හිතනවා අනේ අම්මා මේ විලේ මෙච්චර ඉඳ තියෙද්දි මගේ මේ භාවනාවක් අස්සේ ඇවිල්ලා මේක මේ බෝට්ටුව ගැටෙන්න ඇරියානේ මොනතරම් නොසන්ඩාලයක්ද. ඉතින් අර භාවනාවේ තිබිච්ච නිවීම බිඳිලා ලකෝ කලබලයක් හිතේ ජනිත වුණා. ඊට පස්සේ හොඳට දෙහි කපන්නම් කියලා ඇස්සැල්ලා බලනකොට ගැට ගහපු නැති හිස් බෝට්ටුවක් පොඩි හොලඟකට වෙන්නේ නැති ඔහේ විලේ පාවි පාවි තියෙන බෝට්ටුවක් මේ ඇවිල්ලා වැදිලා තියෙනවා. ඒ බෝට්ටුව හිස්. ඒ වෙලාවේ උන්වහන්සේට ප්‍රඥාවක් පහළ වෙනවා. මේ තරහ තියෙන්නේ මගේ ඇතුලේ. ඒ තරහට එළියට එන්න අවශ්‍ය හිස් බෝට්ටුවක් ඇවිල්ලා යාන්තම් තට්ටු කරන්න පමණයි. හිස් බෝට්ටුවක් ඇවිල්ලා යාන්තම් මාව ස්පර්ශ කරපු ගමන් පොඩි තට්ටුවක් දීපු ගමන් මගේ විශාල තරහක් ගිනි කන්දක් වගේ පිපිරිලා යනවා. ඉතින් මේක උන්වහන්සේට හොඳ ඉන්සයිට් එකක් එහෙම නැත්නම් හොඳ ප්‍රඥාව අවදි වෙන අවස්ථාවක් වුණා. එදායින් පස්සේ උන්වහන්සේ භාවනා කරන්න තැන් හොයාගෙන ගියේ නැහැ. උන්වහන්සේ අනිත් යෝගාවචරය වගේ ආශ්‍රමයේ හිටියා. අවශ්‍යලාට භාවනා කරා. ඒ දිනදා ජීවිතයේදී යම් යම් අයත් එක්ක ගැටෙනකොට තරහ එනකොට මතක් වුණා මේ තරහ එන්නේ මෙයා දැන් මේ කරන දේ නිසා නෙමෙයි. මෙයා දැන් මේ කියන දේ නිසා නෙමෙයි. මේ තරහ කොහොමත් මගේ ඇතුලේ තියෙන දෙයක්. මේ හිස් බෝට්ටුවක් දැන් ඇවිල්ලා යාන්තම් ගැටිලා උලකට ඇවිල්ලා ගැටුණා පමණයි මගේ ඇතුලේ තියෙන තරහ තමයි මේ දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඉතින් උන්වහන්සේ භාවනා කරනකොට යම් ශබ්ද අරවා මේවා ඩිස්ටර්බන්ස් එනකොට හිතනවා මෙතන මගේ ඇතුලේ තියෙන තරහ උලංගෙට පාවෙලාපු බෝට්ටුවක් යන්නම් මගේ ස්පර්ශ වීමෙන් දැන් එළියට විත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ශබ්දේ නෙමෙයි, ප්‍රශ්නේ තියෙන්නේ මගේ ඇතුලේ. මේ තරහ තමයි මේ තියෙන ප්‍රශ්නේ.
දැන් තවදුරටත් එතනින් ඒ කතාව ඉවරයි. නමුත් අපි මේක අජන්ෂා හාමුදුරුව කරන විදිහට මේක තවදුරටත් මොකද්ද මෙතන වුණේ කියලා බැලුවත් ඇත්තටම එතන වුණේ අපි කාගෙත් තියෙන බලාපොරොත්තු expectation. හැම පොඩි සිදුවීමකම අපේ තියෙනවා බලාපොරොත්තුවක්. මේක මේ විදිහට විය යුතුයි කියන එක. ඉතින් භාවනා කරන්න වාඩි වෙනකොටත් අද දවසේ භාවනාව හොඳ විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය තිබිය යුතුයි. ඒ සඳහා මගේ ශරීරය මට සපෝට් කළ යුතුයි. මගේ මනස මට සපෝට් කළ යුතුයි. මා සමග භාවනා කරන අනිත් අය සපෝට් කළ යුතුයි. ගෙදරය ශබ්ද නැතිදී යුතුයි. ගෙදරය සපෝට් කරන්න ඕනේ. අසල්වැසියන් රේඩියෝ ටීවී මියුසික් නොදා ඉන්න ඕනේ. කානිවල් තියෙනවා නම් කානිවල් නවත්තන්න ඕනේ. නිවුස් යනවා නම් නිවුස් වෙන වෙලාවකට යන්න ඕනේ. ඔය වගේ ඒ ලිස්ට් එක කිව්වම අපිට තේරෙනවා මේක කොච්චර විකාර ලිස්ට් එකක්ද කියලා. නමුත් ඒ ලිස්ට් එක අපි ඔළුවේ තියෙනවා හැමතිස්සෙම. භාවනා වගේ පොඩි දෙයකට වුණත් ඒ ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මේ ටික සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. ඉතින් එතන තමයි ප්‍රශ්නේ. අපිට පාලනය කළ නොහැකි දේවල් අපි පාලනය කරන්න හදනවා. බුදුහාමුදුර තේරුම් ගත්තා මේ ලෝකේ සියලුම ප්‍රශ්නවලට මුල මේ අනත්ම ස්වභාවය. පාලනය කළ නොහැකි ස්වභාවය. මෙතන පාලනය කරන්න දෙයක් නැහැ. ඒ නිසා කිසි දෙයක් පාලනය කළ නොහැකි. මොකද පාලකෙක් නැහැ කියන එක තේරුම් ගත්තම බුදුහාමුදුරන්ට තේරුණා ප්‍රශ්නේ ඉවරයි. ඉතින් උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දන්න ශිල්ප ක්‍රම ඔක්කොම දාලා අපිට ඉතින් ඕක තමයි කියලා දෙන්න හැදුවේ. ඉතින් අපිට තාම ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි කොච්චර සරල දෙයකට වුණත් ලෑස්ති වෙනකොට අපේ තියෙන එතන බලාපොරොත්තුවක්. මේක මෙන්න මෙහිමයි වෙන්න ඕන. දැන් තව ටිකකින් ඔයගොල්ලෝ කන්න යනවා නම් කෑම ගැනත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒකේ රස මෙහිම විය යුතුයි. ප්‍රමාණය මෙහිම විය යුතුයි. එතකොට ඔබ කෑම සම්බන්ධයෙන් කරදර වෙන්නේ නැති කෙනෙක් නම් ඔබේ ප්‍රශ්නේ වෙනස් එකක්. නමුත් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේ ගමනේදී මගේ ප්‍රශ්නය මොකක්ද කියන එක තේරුම් ගැනීම. සාමාන්‍යයෙන් ඉතින් අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගත්තම මේ වෙලාවේ ඒකට විසඳුමක් හොයන්න පුළුවන්. මොකද අපි ජීවත් වෙන්නේ මොහොතින් මොහොත. මේ වෙලාවේ ප්‍රශ්නේ ශබ්දයක් නම් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නේ ශබ්දය නෙමෙයි. ප්‍රශ්නය මම සියලු දේම පාලනය කරන්න උත්සාහ ගැනීමයි කියන්නේ. මේ පරිසරයේ විදිහට ඉන්නේ. අනිත් සියලුම සත්වයෝ ඒ සත්වයන්ට ගැළපෙන අභිනාකාරයට ඉන්නේ. අපිට පිළිගන්න වෙනවා අපි සමග අනිත් අයත් ඉන්න ඕනේ කියලා. ඉතින් අද අපි ගෲප් මෙඩිටේෂන් එකේ ඉන්නකොට මමයි මගේ කල්යාණ මිත්‍රයෙකුයි පස්සේ කතා වුණා. අපි දෙන්නටම එකම වගේ ප්‍රශ්න ආවේ. මොකද අපි දෙන්නම අද ගෲප් මෙඩිටේෂන් එක ලයිව් සක්මන් භාවනාවේ යෙදුණා. ඉතින් අපි දෙන්නම නිවාස දෙකක obviously එක තැන නෙමෙයි. නිවාස දෙකක නගර දෙකක අපි දෙන්න සක්මන් භාවනා කරනවා. නමුත් ගෙදර තිබිච්ච පරිසරය එකයි. මොකද මේ සක්මන් කරන තැන කිට්ටුව ටීවී එකක් තියෙනවා. පවුලේ සමාජිකයන් ටීවී බලනවා. ඉතින් මෙතන දැන් අපි සාධාරණ වෙන්න ඕනේ. මොකද අනිත් මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. මම භාවනා කරන වෙලාවේ වෙන කෙනෙක් ටීවී බලනවා නම් එතන සහජීවනය කියන්නේ ඒකයි. ඒ දෙකම සිදුවෙන විදිහට අපි හැදගහන්න ඕනේ. එක්කෙනෙක්ගේ වැඩ පිළිවෙලක් වෙනුවෙන් වෙන කෙනෙක් තමන්ගේ වැඩ නවත්තන්න වෙනවා නම් එතන සහජීවනයක් නැහැ. ඒ ලේසි දේ තමයි හැමෝම තමන්ට ඕන දේ කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මගේ කියලා තේරුම් අරගෙන. ඉතින් අපි දෙන්නම පස්සේ තමයි කතා වුණේ. අපි දෙන්නම එහෙම තමයි ඒකට යොමු වුණේ. කමන්නේ ටීවී බලන අය බලපු දෙන් මම මගේ වැඩේ කරනවා. නමුත් ඔතන අභියෝගයක් වෙන්නේ ඒ ශබ්දය තමනු තාස දෙයක්. ඉතින් මගේ කල්යාණ මිත්‍රියට ඒ වෙලාවේ ජෝතිපාල මහත්තයාගේ සින්දු තමයි ගිහින් තියෙන්නේ. මිත්‍රියට
ඒක සෑහෙන ප්‍රශ්නයක් වුණා මටත් ප්‍රශ්නයක් වුණා මොකද ඒ වෙලාවේ ටීවී එකේ ගියේ බණක් ඔබ සෝවාන්ද නැද්ද කියලා ඉතින් මට ඒක සෑහෙන ප්‍රශ්නයක් වුණා මොකද මට ඒක අහන්න කිසිම ඕමනාවක් තිබුණ නැහැ නමුත් ඒක ඇහෙනකොට කන යොමු වෙනවා ඔබ සෝවාන්ද නැද්ද කියලා කෙනෙක් කියලා දෙනවා ටීවී එකේ ඉතින් එතනදි තමයි අපි දන්න සියලුම ශිල්ප පාවිච්චි කරලා අපි දශමයකින් හරි ඉම්ප්‍රූව් වෙන්න තියෙන අවස්ථාවක්. ඉතින් මේ මේ වගේ chances ලේසියෙන් හම්බෙන්නේ අපි ඒක තමයි ඉස්සලාම තේරුම් ගන්න ඕනේ. මේ ඉගෙන ගන්න ධර්මය ප්‍රැක්ටිස් කරන්න අවස්ථා ලේසියෙන් ඉන්නේ නැහැ. මෙහෙම අවස්ථාවක් ආවම මේක පෙර පිනක් විදිහට තමයි ගන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේදී මං හිතුවා නෑ මේ පෙර පිනකට වෙන්නේ නැති මේ තියෙන්නේ. මට මේ වෙලාවේ මේ මේ අහපු බණ ඇති හොඳටම. මේ අහපු බණ ප්‍රැක්ටිස් කරන්න ඇති එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සෝවන්ද නැද්ද කියන එක මට මේ වෙලාවේ වැඩක් නැහැ ඇත්තටම. මට ඕනේ සක්මන් භාවනාවේ යෙදෙන්න. ඉතින් ඒක ශබ්දයක් තමයි. ඒක තිබිච්ච දේ මගේ වැඩේ මං කරනවා කියලා. ඒක තමයි ඉතින් ප්‍රැක්ටිස් එක. මොකද මෙතන අපේ මනස අපිව රවට්ටන හැටි අපි තේරුම් ගන්න ඕනේ. ඒ මනසින් දැන් අපි අර නිවන් දකිනකේ ස්වාමීන් වහන්සේ ළමක් නොකියන ස්වාමීන් වහන්සේ නිතර කියන්නේ තියෙනකොට තියෙන බව දැනගන්න. ආවම ආවා කියලා දැනගන්න. දැන් ඉතින් මොකද එතන තිබුණේ? එතන තිබුණේ ශබ්දයට අකමැත්තක්. අකමැත්ත ඉතින් මෙතන තියෙන්න පුළුවන් තුනයිනේ ලෝභ දේශ මෝහ. ඊටාම හිතියෙන් කියනවා නම් හැමදේම ওই තුනට තමයි ඉන්නේ. එතන තිබුණේ ඒ ශබ්දයට අකමැත්තක්. ඇත්තටම ශබ්දයට අකමැත්තකටත් වඩා එතන ඒ ශබ්දය ඇහෙන නිසා ඒ කියන දේ තේරෙන නිසා ඒකටම ආව ඩිස්ට්‍රැක්ට් වෙන නිසා ඒ මුළු සිදුවීමටම තියෙන අකමැත්තක්. ඉතින් ඔප්ෂන්ස් තිබුණා කනේ මොන හරි ගහගන්න තිබුණා හොඳ හෙඩ්ෆෝන් දෙකක් තිබුණා ඒ දෙක ගහගෙන ඇවිද්දා නම් ඕක ඇහෙන්නේ නැහැ. නමුත් මට හිතුණා නෑ ඒක නෙමෙයි අවශ්‍ය. ඒක මට හිතුණා ප්‍රශ්නෙම පැනලා යෑමක් කියලා. ප්‍රශ්නෙට විසඳුම හොයන්න ඕනේ ප්‍රශ්නේ තියෙන තැන. මේ ශබ්දය ඇයි මට මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? එතන තමයි විසඳුම හොයන්නේ. يعني උපේක්ෂා ගුණය අඩු නිසා. ඔව්. ඇයි එතන උපේක්ෂා ගුණය අඩු? මේ අත්දැකීමක් පමණයි කියන එක තමයි එතන තියෙන සත්‍යය. ඒ සත්‍යය පේන්නේ නැහැ. එතන මුලාවක් තියෙනවා. එතන මුලාව තමයි එතන අනාත්ම ස්වභාවය එතන අනාත්ම ස්වභාවය පේන්නේ නැති එක. එතන පාලනයක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේක මෙහෙම නොවුනා නම් හොඳයි නේද කියන බලාපොරොත්තුව. මේක නවත්තන්න ක්‍රමයක් නැද ඉයර්ෆෝන් එක කනේ ගහනවා වගේ. ඉතින් ඉයර්ෆෝන් එක කනේ ගහගෙන එක නවත්තන්න තිබුණා නමුත් මම බලාපොරොත්තු වෙන නිදහස මන් දන්නවා මට ඒකෙන් හොයාගන්න බෑ කියලා. මොකද ජීවිත කාලෙම ඉයර්ෆෝන් හොය හොය ඉන්න වෙනවා එතකොට. මට ඕනේ ලෝකේ ශබ්ද තිබිච්ච දෙන් මමත් ඉන්නවා පැත්තකට වෙලා කියන තැනක ඉන්න. ඉතින් ඒක නම් මට ඕනේ. එහෙමනම් ඒ ශබ්දය කියන තැන තමයි මම ඒක ප්‍රැක්ටිස් කරන්නේ. මම දන්නවා මේක මේ දැන් මේ වෙලාවේ පැය භාගයක් පැයක් ප්‍රැක්ටිස් කරා කියලා ඕක පොඩ දාගන්න බෑ කියන එක දන්නවා. කමන්නේ ඉතින් ප්‍රැක්ටිස් කියන්නේ ඒකනේ. කාලයක් යනකොට ඒක ඉබේට ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වෙනවා. ඉතින් ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙතන සිත ගැන ස්ටඩි කරන්න හොඳ අවස්ථාවක්. මොකද මෙතන අවශ්‍ය ඒ සිතෙන් අපිව මුලාවට පත් කරලා තියෙන රාමුවෙන් පොඩකට හරි තප්පරයකට හරි එළියට බහින්න පුළුවන් නම් අපිට පේනවා ප්‍රශ්නේ තියෙනවා. නමුත් ප්‍රශ්නය ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මොකද මේ ප්‍රශ්න ජීවිතෙන් යන්නේ නැහැ. අපි ජීවතුන් අතර ඉන්නකම් මේ සියලුම ප්‍රශ්න තියෙනවා. අවශ්‍ය ඒ රැවටීමට ලක්වෙච්ච රාමුවෙන් පොඩ්ඩකට එළියට බහින්න පුළුවන් නම් ඒක පේනවා ප්‍රශ්න ටික තිබිච්ච දෙන් මටත් ඉන්න පුළුවන් පාඩුවේ ප්‍රශ්න තියෙද්දි. ඉතින් තප්පරයක් දෙකක්
මහිතන්නේ නැත අපරේකට 30කට වඩා ඒ වගේ රාමුවෙන් එළියට එන්න ලැබුණා ඉතින් ඒක හොඳයි that is progress ඒක ඒක තමයි අවශ්‍ය ඒක තමයි ප්‍රැක්ටිස් එක ඉතින් මගේ කල්යාණ මිත්‍රයා ඒක කරා ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ සඳහා යොමු කරන කාලයේ අඩුවීමක් විතරයි දැන් අපි ඉගෙන ගන්න අවුරුදු කීයක් කැප කරන්නේ ඉස්කෝල යන කාලේ කැම්පස් යන කාලේ ඉලන රැකියාව සඳහා අවුරුදු කීයක් කැප කරන්නේ අපි මේ සඳහා කැප කරලා තියෙනවද එහෙම අවුරුද්දක් කැප කරාවත් කියන්න බැහැනේ පැය ගානක්වත් වනින්න බැරුව ඇති මේ සඳහා මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න කැප කරපු කාලේ මේ ප්‍රැක්ටිස් එකෙන් තමයි යෝක ගොඩ යන්නේ ඉතින් මොකද්ද ඔබට තියෙන ප්‍රශ්නේ අද දවසේ ඒක තමයි මොකද තම තමන්ට ආවේනික ප්‍රඥාවකින් තම තමන්ට ආවේනික ප්‍රශ්නයකට තමයි තමන් මුහුණ දෙන්නේ මේ සියලු දෙයම කමටහන් වෙන්නේ එහෙමයි දැන් මගේ ස්වභාවයෙන්ම එන ඇන්සයිටි ඩිප්‍රෙෂන් තත්ත්වයක් තියෙනවා ඉතින් මේ දවස්වල යම් යම් දේවල් නිසා ඒ තත්ත්වය වැඩි වෙලා තියෙනවා ඉතින් අද ගෲප් මෙඩිටේෂන් එක පටන් ගන්න අවස්ථාවේදී මම මගේ මානසිකත්වය බලුවම මේ මානසිකත්වය තිබුණේ තනිකරම අවුල් මානසිකත්වයක් අද නම් මේක කරන්න බෑ කියන අදහසක් තමයි තිබුණේ ඉතින් මම ඇන්සයිටි ඩිප්‍රෙෂන් එක මම අවුරුදු 10ක් විතර ඉන්න නිසා මම දන්නවා මේ මානසිකත්වය එහෙම තිබුණක ඒකට එහෙම ඉන්න ඇරලා මට මගේ වැඩ කරගන්න පුළුවන් කියලා නැත්නම් අවුරුදු 10ක් තිස්සේ රැකියාවට යන්න වෙන වැඩ කරන්න බෑ ඒ ඒකට ඉඩ දීලා හිටියනම් දෙයක් ඉන්නවා මාත් ඉන්නවා අජම් රෆ්මන් ශාම්දුරු කෙනෙක් කාලයක් යනකොට එයා ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වගේ ඒ ඉතින් ඉතර ඉන්න එක්ක නා බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ අවුරුදු 10ක් තිස්සේ හිටපු කෙනෙක් best friend කෙනෙක් තමයි. ඉතින් මම ඒ best friend කිව්වා ඔව් හරි අද අවුල් තමයි. නැත්නම් ඉතින් මේක කරන්න ඕනේ. මොකද එක්කෙනෙක් හරි අද group meditation එක log වෙලා ඉන්නවා නම් එයා වෙනුවෙන් මේක කරන්න ඕනේ. ඒක මගේ mood එක මත depend වෙන දෙයක් නෙමෙයි. ඒක මම ගන්න private තීරණයක්. mood එකත් එක්ක සම්බන්ධයක් නැති තීරණයක්. ඉතින් මම භාවනාවට විනාඩි 10ක් විතර කල් තියා සකස් වෙලා මම බැලුවා මොකද්ද මේ ප්‍රශ්නේ මට අද තියෙන මේ ડિප්‍රෙෂන් මූඩ් එක කවුද මෙයාට ඉන්න කිව්වේ මම නම් ඉන්න කිව්වේ කවුද මෙයාට ඉන්න කිව්වේ මාත් එක්ක මම ඉන්න කිව්වෙත් නෑ එතකොට අර හාමුදුර කියනවා වගේ තියනකොට තියන බව දැනගන්න ආවම ආවා කියලා දැනගන්න මේ අත්දැකීමක් පමණයි සහ මෙතන තව පෙන්නනවා මේ ජීවිතයේ අනත්ම ස්වභාවය අපිට පාලනය කරන්න බැරි ස්වභාවය මොකද මෙහෙම දෙයකට මාත් එක්ක ඉන්න කියලා කියන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක ඉන්නවා. ඒ එයාට ඕනෙලාට එයා ඉන්නවා. එයාට ඕනෙලාට එයා යනවා. මෙතන අනිත්‍ය ස්වභාවයකුත් බලා ගන්න පුළුවන්. ඉතින් එයාට එහෙම පාඩුවෙ ඉන්න දීලා මම මගේ වැඩේ කරගෙන ගියා. අපි මම මේ මොහොතේ ඉන්නවා කියන ප්‍රසන් මොමන්ට් මයින්ඩ්ෆුල්නස් එකෙන් ස්ටාර්ට් කරලා මෛත්‍රී භාවනා කරලා ඊළඟට ආනාපාන සති භාවනාවට යොමු වුණාම මදක් හරියේදී මට තේරුණා මූඩ් එක වෙනස් වෙනවා ඒ ડિප්‍රෙෂන් තත්ත්වය ගියා. එතකොට ගියාම ගියා කියලා දැනගත්තා හරිම එනර්ජයිස් බවක් හරිම උත්තේජනයක් හොඳ හැඟීමක් තිබුණා. ඉතින් එතනදි මොකද කරන්න ඕනේ? ඒක සතුට වෙලා අනේ ෂෝක් කියලා ඒක බදාගෙන වැඩක් නැහැ නේද? එතනත් අනිත්ය. එතනක් මං හිතේ හාමුදුරුවෝ කිව්වා වගේ අරක දැන් ගියා දැන් මේ කාවා තියෙනකොට තියෙන බව දැනගන්න නැතිකොට නැති බව දැනගන්න ආවම ආවා කියලා දැනගන්න ගියාම ගියා කියලා දැනගන්න මේක අත්දැකීමක් පමණයි ඉතින් වෙනදා නම් මං ගොඩක් උද්දාමයට පත් වෙනවා ඒක ගියා දැන් මේ කාවා කියලා මට හිතුණා මේකත් තව රැවටීමක් පමණයි එයාට ඕනේව එයා එවනවා එයාට ඕනේව එයා යවනවා මම ඒකට හුරේ දාන්නයි දුක් වෙන්නයි ගියොත් මට වෙන වැඩක් නැහැ කි රෝකඩයක් වගේ ඒවට මම ප්‍රතික්‍රියා කර කර ඉන්න එකයි කරන්නේ වෙන විදිහක් තියෙනවා වෙන විදිහක් බුදුහාමුදුරුව දැක්කා ඒ වෙන විදිහ දේශනා කරා ඒක තමයි හරි විදිහ ඉතින් ඒ උත්තේජනේ එනර්ජයිස් බව ෆීල් ගුඩ් බව එයාටත් මං කිව්වා ඔයා ඔහොම ඉන්න ඔයත් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරියත් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔයත් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔය දෙන්නම ඔයගොල්ලන්ට කැමති විදිහකට ඉන්න කැමති කෙනෙක් එන්න කැමති කෙනෙක් යන්න
කියලා මම නැවත භාවනාවට ගියා. ඉතින් මම මේ කිව්වේ මේ ප්‍රශ්නය තියෙන තැන තමයි අපි ප්‍රශ්නේ විසඳන්න ඕනේ. එතකොට ඊළඟට හිත එහෙම හේ යනකොට කල්පනා වුණා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මොනවද කරන්න? ඔෆිස් වල මොන හරි කරනවද? මොන හරි ටීවී එක බලනවද? ධර්ම වැඩ මොන හරි කරනවද? බණක් අහනවද? එතනත් මම කල්පනා කළා මොකද්ද මේ මම මේ කරන්න හදන්නේ? අපි මේ කරන්න හදන අපි බිසී වෙන්න හදනවා බිසී. සමහර ගොඩක් වෙලාවට ජීවිතේ බිසී වෙන්නේ ඒ වැඩ අවශ්‍ය නිසා. ඒ කියන්නේ තින් කවුරු හරි කා ඉව්වත් නේ අනිත් අයට කන්න හම්බෙන්නේ. ඒක බොරු බිසී එකක් නේ මේක. ඉතින් අවශ්‍ය බිසී එකක්. කවුරු හරි ගයක් අතු ගෑවොත් තමයි ඒ ගේ අනිත් අයට පිරිසුදුට ඉන්න හම්බෙන්නේ. ඒව අවශ්‍ය දේවල්. නමුත් ඔය අතරේ අවශ්‍ය නැති දේවල් වලිනුත් අපි දවස පුරව ගන්නවා. මොකද අපි නිකන් ඉන්න දන්නේ නැති නිසා. ඉතින් අද දවසේ මට හිතුණා අද ඉරිදා දවසක් අද එහෙම විශේෂයෙන් මුකුත් කරන්න ඇත්තටම අවශ්‍ය නැති දවසක්. අද නිකන් ඉඳලා බලන්න ඕනේ. මොකද නිකන් ඉන්න එක හරි අපහසුයි. ඒකේ තිබුණා හරි අප්‍රසන්න අපහසු ස්වરૂපයක් ඒ නිකන් ඉන්න එක. ඉතින් මට හිතුණා මේකනොත් අපි පැනල යන එකයි කරන්න හැමතිස්සෙම distractions. අපි මෙච්චර ටීවී බලන්නේ ඇයි මෙච්චර සංගීතය අහන්නේ ඇයි මෙච්චර වෙන වෙන දේවල් කරන්නේ ඇයි ඒ අපේ distractions වන නිසා. ඇත්තටම මේ ජීවිතේ කියන්නේ මොකද්ද? මේ ජීවිතේ පොඩි තියෙනවා මුකුත්ම නැති වෙලාවට තියෙන පොඩි අප්‍රසන්න ගතියක්. පොඩි මොකද ඒකට මගේ කල්යාණ මිත්‍රය හොඳ වචනයක් කිව්වා. පොඩි බර ගතියක්. පොඩි බරක්. ජීවන බර කියන්නේ ඕක වෙන්නේ. පොඩි බර ගතියක් තියෙනවා. පොඩි අප්‍රසන්න ගතියක්, පොඩි අපහසු ගතියක් තියෙනවා. ඉතින් ඒ මොකද්ද කියලා අපි කවදාවත් සොයන්න කල් දෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ අපි වෙන දෙයක් කරන්න යනවා. බිසී වෙනවා. වෙනදටත් මං කරේ එහෙම තමයි. ඔය 10:30 to 12:30 ප්‍රෝග්‍රෑම් එක ඉවර කරපු ගමන් non stop බිසී වෙනවා වෙන දේවල් එක්ක. තව ඒ බරගතියට අමතරව තව කල්යාණ මිත්‍රයෙක් මට මතක් කරා guilty feelings. ඒ කියන්නේ අපි පසුතැවිලි වෙන දේවල්. පසුතැවිලි භාවය. අපිට ඒවා ෆේස් කරන්න අපි අකමැති නිසා අපි වෙන දේවල් වලින් ඒ හැම විනාඩියක්ම පුරවනවා. මම ඔයගලන්ට ආරාධනා කරන පුළුවන් තරම් ඒක ෆේස් කරන්න බලන්න. ඒකෙන් පැනලා යන්න එපා. මොකද ඒකනම් ජීවිතයේ තියෙන ප්‍රශ්නේ. ඒකට විසඳුමක් එතනින්ම තමයි හොයන්න ඕනේ. ඊ අපි කතා වුණා නස්රුදින්ගේ ජෝක් එකක්. එයාගේ තාක්කේ තිබිච්ච යතුර කලවර තැනක වැටිලා එයා ඒක එළිය තැන කොහේ නම. මොකද එළිය තැන හොයන්න ලේසි නිසා. කලවර තැන හොයන්න අමාරු නිසා. අපි ජීවිතේ කරන්නේ ඒ වගේ. තියෙන ප්‍රශ්න ටික තියෙද්දී අපි distractions වලින් ඒ ප්‍රශ්න මගහරින එකයි අපි කරලා තියෙන ජීවිත කාලෙම සහ අපේ වයරින් එක අපේ මොළේ තියෙන වයරින් එක ඒ වයරින් එකත් ඒකට උදව් කරනවා. මෙතන මුලාවක් හදලා මුකුත් නැති තැන ඇඟ මස් ලේ නහර වලින් පිරිච්ච මිනිස්සු පෙන්නලා අපිට කියනවා මෙන්න මේගොල්ලෝ තමයි ඔබේ ජීවිතේ කියලා. නමුත් ඇත්ත තාත් වෙන එතන ඒවත් නැහැ මමත් නැහැ මුකුත් නැහැ. හිස් අවකාශයක් විතරයි තියෙන්නේ. නමුත් ඒක අපේ ඇහැට ගෝචර වෙන්න ඒක අපි මොළෙන් දන්නවා. ඉතින් ඒක දැන් උගන්නන නිසා සයන්ස් වලට ඉතින් ඒ බුදුහාමුදුරන්ගේ කාලේ එහෙම උගන්නන කෙනෙක් හිටියෙත් නැහැ. නමුත් උන්වහන්සේ ඒක දැක්කා. එතන හිස් අවකාශයක් තියෙන්නේ විශ්වයේ අපේ වෙනසක් නැත්තේ ඒකයි කියලා. යම් කිසි පදාර්ථයක් තියෙනවා නම් එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම මිසක් වෙන දෙයක් නැහැ. ඉතිරි ටික හිස්. ඔය සත්‍ය දැක්කා උන්වහන්සේ. දැකලා කිව්වා මේ සත්‍ය අපිට තේරෙන්නේ නැත්තේ අපි රැවටීමක ඉන්න නිසා. මේ රැවටීමෙන් අයින් වෙන්න, අවදි වෙන්න. ඔබ අවදි වූ තැනක් එක් වෙන්න. බුද්ධ කියන්නේ ඒකයි.
අවදි වූ තැනක්. ඉතින් මේ තීරණ ඔබ ඔබ ගන්න ඕනේ මොකද මීට පස්සේ distractions වල ඉන්නකොට මම අවදි වෙන්න අවස්ථාවක් යොදා ගන්න නැතුව මම කැමැත්තෙන් නිින්දෙන් ඉන්නවා කියන අවබෝධයෙන් ඕනේම කරන්න. මොකද මේ ගමනේ යනකොට Taman Tamanට අවංක වෙන්න ඕනේ. ඊළඟට මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ අපහසුතාවය එක්ක මූණ දීලා බලන්න. මොකද බලන්න මේ ලෝකේ හැමතැනම නිර්භීත ගම ගැන කතා කරන්නේ සියලුම නිර්භීත අය ඉතාම බය වෙච්ච අය තමයි නිර්භීත අය. නිර්භීත වෙන්න නම් ඉස්සලා බය වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ බය ෆේස් කරන්න ඕනේ. ඒ බය ෆේස් කරාම තමයි දන්නේ එතන බය වෙන්න මොකුත් නැහැ කියලා. බුදුහාමරණත් ඒක වුණානේ කැලෑවේ තනියම භාවනා කරනකොට ශබ්ද ඇහුණා. ඉතින් ඒ ශබ්ද ඔස්සේ ගියාලු හැයාගෙන මොකද්ද ශබ්දේ. ඉතින් දැක්කලු ඒ ශබ්ද එක තැනක මොෙක් කොල කනකොට අතු කැඩෙන ශබ්ද. ඒකද තමයි බය වෙලා තියෙන්නේ. තව තැනක තව සතෙක් මොන හරි කරනකොට එන ශබ්දේ. ඒ ශබ්ද හොයාගෙන ගිහිල්ලා දැක්කම එතන බය වෙන දෙයක් නැහැ කියලා එතනයි බය නැති වුණා. ඉතින් සියලුම කතන්දරවල සියලුම සයිකොලොජි සෙෂන්ස් වල කියන්නේ face your fears ඔබේ බය තුමුණ දෙන්න කියලා. ඒතර ඔබට යම් කිසි අපහසු ගතියක් අකමැත්තක් දැනෙනවා නම් අතක තියාගන්න ඕනේ ඒකට මූණ දෙන්න බයකුත් තියෙනවා. ද්වේෂය කියන එක ලෝභය, ද්වේෂය මෝහය. ද්වේෂය කියන එක තරහ විතරක් නෙමෙයි සියලුම ඍණාත්මක හැඟීම්. ද්වේෂය තියෙනවා. ඒක ෆේස් කරලා බලන්න මොකද්ද කියලා. ඇයි ඒකට එච්චර ඔබ අකමැති? ගිහිල්ලා සොයලා බලනකොට ඔබට තේරෙයි එතන මුකුත් නැහෙනි. එතකොට ඒ ප්‍රශ්නය ආයේ කවදාවත් ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ ඒ ප්‍රශ්නෙින් නිදහස්. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ සොයලා බලන්න මොකද්ද ඒ කියන්නේ. ඒක තමයි කමතහන්. ඒ සොයලා බලන එක. ඉතින් తాවකාලිකව තත්පරයකට හරි රාමුවෙන් එළියට ආවම ඔබට තේනේ මේ රාමුවෙන් එළියට ආවම හරි නිදහස් කියන. නමුත් අපි ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත්ලා නැති නිසා අපි අපි ආපහු රාමුවට යනවා කැමැත්තෙන් යන්නේ. ඒ නිසා කැමැත්තෙන් රාමුවෙන් එළියට එනකත් අපි ප්‍රැක්ටිස් කරන්න. මේ සඳහා වෙනත් සමරයිස් කරලා කිව්වොත් තියෙනකොට තියෙන බව දැනගන්න මොකක් වුණත් කමන්නේ ඒක. ඒක අපේ ප්‍රත්‍යක්ෂන විදිහට ඒක හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ විදිහට අපි ලේබල් එකක් ගහලා තියනවා වෙන කෙනා. තියෙනකොට තියෙන බව දැනගන්න. ගියාම ගියා බව දැනගන්න. ආවම ආවා කියලා දැනගන්න. නැතිකොට නැති බව දැනගන්න. ඒක දැනගත්තට පස්සේ ඊළඟට මෙනෙහි කරන්න තියෙන්නේ මේ අත්දැකීමක් පමණයි. මේ හොඳද නරකද හරිද වැරදිද කියන එක මෙතන අදාළ නැහැ. මේක අත්දැකීමක් පමණයි. මේක හොඳද නරකද හරිද වැරදිද කියලා අපි උත්තර හොයලා ඒහා ඒක සංකාර වලට සකස් කරගෙන උපාදානය කරන්න යන්නේ මනසේ තියෙන රැවටීමක් නිසා. මේ මනසේ තියෙන රැවටීම හොඳට බලන්න පුළුවන් අපිට. මේ මනසේ තියෙන රැවටීම බලන්න නම් ඉස්සලා තියෙනකොට තියෙන බව දැනගන්න ආවම ආව කියලා දැනගන්න. ඒක තමයි ෆස්ට් එක. හොඳයි. මම ඉතින් නාටන්න. දැන් ඔයාලට පේන්නේ නැතිනේ අපේ ඉරිදා ග්‍රූප් මෙඩිටේෂන් එක කොච්චර ජොලිද කියලා.